මේ උතුම් තෝපාරාම මළුවේ සිටන් බුදුගුණ සිහිකරමින්. ඒ උතුම් ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ ප්‍රාතිහාරයන් සිහිකරමින් මුළු ලංකාවා සීන්ටත් ලෝවාසීන්ටත් ඇසෙන ලෙස දර්මය දේශනා කරන්න ලැබීමම කොයි තරන්නම් භාගයක්ද. බලන්න පින්වතුනි ඔබට ඉදිරියෙන් ද්‍රෝණයක් සරුවඥ ධාතුන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී සෑරදුන් ඔබට ඉදිරියෙන් දකින්න ලැබෙනවා. ඒවගේ බුදුරජාණන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මේ උතුම් පුුණ්‍ය භූමිය මත වැඩ සිටිනවා. ඔබ මේ වැඩසිටින වාඩිවෙලා ඉන්න මේ සලපතල මළුව මත ගෞතම් බුදුරජාණන් වහන්සේ පන්සේයක් මහරහතන් වහන්සේලා සමගින් නිරෝධ සමාපත්තියට සමවැදුනා. ඒ සියල්න සිහිකරගෙන බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත ගුණ ගැනත් ඒ සර්ුවච්ඥ්‍ය ධාතුන් වහන්සේලා ගැනත් අපි ධර්මකරුණු ටිකක් කතා කරමු. පංවතුනි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පිරිනිව පෑම් තුනක් ගැන ධර්මයේ සඳහන් වෙනෝ. එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේෂ පරිනිර්වාණය අපි කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම. කෙලෙස්සුන්ගෙන් පිරිනිවන් පෑමක් හැටියට සඳහන් වෙනවා. ඒවගේ මයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වනාට පසුව උන්වහන්සේ සම්බුදු තෘයයිටු කරමින් මේ දෙව්මිනිස් ලෝකයා කෙරෙහි කරුණාවෙන්. ගම් නියම් ගම්පුරා වැඩම කරමින් ධර්මයේ දේශනා කරලා. භික්‍ෂු භික්‍ෂුනිී උපාසක උපාසිකාකින සිව්ුවනක් පිරිසක් ලෝකයේ තුළ ඇති කරලා. ඒ අය ධර්මය ගැන ව්‍යක්ත විසාරද බහුස්ෘත ධර්ම දර පිරිසක් බවට පත් කරලා. සාමීචි පටිපන් අනුදම්ම චාරි ඒවගේ මේ බුද්ධ ශසනයට හානිකර මතවාද පැන නගෙනකොට. ඒ සියල්ල බිඳහෙලන්න තරම් මගේ ශ්‍රාවකයන් දක්ෂ වෙනකම් පිරිනිවන් පා නෑ කෙල එදා බුදුරජාණන් වහන්සේ පාපී මාර්යට ප්‍රකාශ කරා. ඒ සම්බුදු කෘත්ති අවසන් කරලයි එදා බුදුරජාණන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන සාල වනෝදිිහානය තුළ අනුපාදිශේෂ පරිනිර්වාණ දහත්තුවෙන් පිරිනිවන් පා වදාලේ පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කලින් අධිස්්ඨානයන් පාක් සිද්ධ කරා පළවෙනි බුද්ධ අධිෂ්ටානය තමයි තථගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ධර්මාසෝක රජතුමා විසින් මාගේ ජයස්්‍රී මහාබෝධියයේ දක්ෂිණ සාකාව වෙන්කොට මේ ලංකාදීපේයට වැඩමවීම පිණිස කටාරමක් කරගෙන වජරාසනය අසලට පැමිණි කල්හි. තමන් වහන්සේ විසින්ම දක්ෂිණ සාකාව වෙෙන් වෙලා අහස්සට පැනනැගල කටාරම මත පිහිටාවාක අධිෂ්ඨානයක් කරා. ඒ බුද්ධ අධිෂ්ඨානයට අනුවමේදා ඒ ආකාරයට මේ ප්‍රාතිහාරය සිද්ධ වුණා. දෙවනි බුද්ධ අධිෂ්ඨානය තමයි දක්ෂිණ සාකා බෝධීන් වහන්සේගේ බෝපට්්‍රාතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදේවාකි අධිෂ්ඨානයක් කරා. එදා පින්වතුනි ජෛශ්‍රී මහ බෝධයේ දක්ෂිණ සාකාව රන් කටාරමය පිහිටනවත් සමගම බෝපට්්‍රාතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් විහිදිලා ගියා. තුන්වැනි බුද්ධ අධිෂ්ඨානය තමයි ජයිශ්‍රී හාබෝධියයේ දක්ෂිණ සාකාව සමගින් ඒ රන් පාත්තරයේ කටාරම අහස්සට පැනනැගලා වලාගැබ අතරේ රැඳී සතියක්ම දෙව් බඹුන්ගේ වන්දනාමාන ලබමින් පවතිීවා කියල තුගෙන අධිෂ්ඨානය කරා. ඒ පරිදිමේදා ඒ ප්‍රාතිහාරයත් ලෝක සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝධහානය තුළ ඉරිනිවන් පාන්න මොතකට කලින්. හතරවැනි බුද්ධ අධිෂ්ඨානය හැටියට සිදුකරේ මාගේ දකුණු අකුදාාතුන් වහන්සේ ශ්‍රී ලංකා දීපේ තුළ තූපාරාමනම් චෛතිරාජාණන් වහන්සේ තුළ තැම්පත් කරන දවසේ. කරඩුවෙන් මිදී අහසට පැනනැගලා දකුණු අකුදාාතුන් වහන්සේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහරපෑමක් සිදුවේවා කියලා. ඉවතුනි මේ උතුම් පුණ්්‍ය භෝමයේ දේදා බුදුරජාණන් වහන්සේගේ දකුණු වකුදාාතුන් වහන්සේ ඔබ මේ දකින මේ චෛතිරාජාණන් වහන්සේ මත තැම්පත් කරන්න සූදානං වෙච්ච වෙලාවේ. කරණඩුවෙන් මිදිල අහස්සට පැනනැගලා බුදුරුවක් මවාගෙන දකුණු වකුදාාතුන් වහන්සේ තුළින් ගිනි ජාලාවන් විහිදමින් ජල දහරාවන් විහිදමින් බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරයක් වන යමා මහ පෙළහර පෑමක් එදා මේ උතුම් පුුණ්‍ය බෝමිය ඉහලහාසේ සිදුවනාා. ඒ සිදුවීම සියසින් දැකපු දේවානම් පේතිස්ස රජතුමාගේ බාල සහෝදරයක් මත්තාභය කියන කුමාරය. පැවිදිවෙන්න ඕනැ කියලා පැවිදි වුණා. ඒත් සමඟ රාජ කුමාරවරු යාලුමිත්‍රියෝ දාහක් ඒ උතුම් ප්‍රාතිහාරයේ දැකලා. මේ උතුම් පුුණ්්‍ය භෝමිය මතදී මහිදු මහරහත්තන් වහන්සේ ළඟ පැවිදි බවට පත්වනා. නොයේ ගම්වලින් පැමිණි සැදහැවතුන් එදා මේ තූපාරාම චෛතිරාජාණන් වහන්සේ තුළ දකුණ වකුදාාතුන් වහන්සේව තැම්පත් කරන්න හදන ඒ උතුම් පූජනය මොහොතේ. ධාතුන් වහන්සේ තුළින් සිදුවෙච්ච යමා මහා ප්‍රාතිහාරය දැකලා තිස්දාහකට වඩ පිරිසක්. එදා මේ බුද්ධ සාාසනයට ඇතුල්ලෙලා මේ පුුණ්්‍යභෝමියයේ දීම පැවිදි බවට පත් වනා කියල සඳහන් වෙනවා. පිින්වතුනි බුදුරජාණන් වහන්සේගේ පස්වෙනි අධිෂ්ඨානය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාලවනෝ දෙහානය තුළදී අධිෂ්ඨානයක් කරා ද්‍රෝණයක් සරවච්ඥ ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකා දීපේ තුළ ස්වර්ණමාලි චෛතිරාජාණන් වහන්සේ තුළ තැම්පත් කරන දවසේදත්. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට පැනනැගලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුවේවා කියලා. පින්වතුනි මේ ලංකාදීපේ තුළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතරින් බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑම් දෙකක් සිදුව වනා. දකුණු අකුධාතුන් වහන්සේ තුළින් මේ උතුම් තූපාරාම පුුණ්‍ය භූමයේදී යමා මහ පෙළහර පෑමක් සිදුවනාා ඒ වගේම ඔබ ඉදිරියෙන් තිබෙන ඔබ ඇතින් දකින ස්වර්ණමාලි චෛතිරාජාණන් වහන්සේට ඉහල අහසේදී ද්‍රෝණයක් සරවචඥ ධාතුන් වහන්සේලා අහස්සට පැනනගිමින් බුදුරුව මවාගෙන යමා මහ ප්‍රාතිහාරයක් සිදුවනා. පංවතුනි බදන්නවා බදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අවුරුදු පන්දාහක් යනතෙක් මාගේ සර්වචඥ ධාතුන් වහන්සේලා දෙව්මිනිස්සුන්ගේ වන්දනාමාන ලබමින් මේ ලෝකයේ තුළ පවතිීවා කිය බුද්ධ අධිෂ්ඨානය පිහිටවලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ථානයක් කරා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ මේ විදිහට කුඩා කුඩා කොටස් යටතේ විසිරේවා කියලා ඒ බුද්ධ ි්ානයට අනුව විශාල ධාතුන් වහන්සේලා හත් නමක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහය ආදාහනයෙන් පසුව රන් දෙෙන විවර කරද්දි නොබිදී නොවිසිරී ඒ ආකාරයටම පැවතුනා ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ මේ ශ්‍රී ලංකා දීපේ තුළම සේරවා විල මංගල මහා චෛතිරාජාණන් වහන්සේ තුළ වැඩ සිටි නෝ. ඒවගේම ධන්තධාතුන් වහන්සේලා හතර නමක් ඉතුරුණා. අකුධාතුන් වහන්සේලා දෙනමයි. වම් අකුධාතුන් වහන්සේ අද බ්‍රහ්ම ලෝකයේ සලුමිනි මහාසැයි මහා බ්‍රහ්ම දෙවිවරු ඇතුරු දෙවියන් වන්දනාමාන කරනවා. පින්වතුනි දකුණු අකුදාාතුන් වහන්සේ දිවියලෝකයේ දෙවිවරු තමයි අරගෙන ගිහිල්ල සක්‍ර දෙවියෝ එදා ධාතුූන් වහන්සේලා බෙදන වෙලාවේ. රන් කරඩුවක තියාගෙන අරගෙන ගිහින් සක්‍ර දෙවියන් තව තිසා දිව්‍යලෝකයේ තුළ මවපු. මහා බෝස්සතාණන් වහන්සේගේ කේෂ දාතුන් වහන්සේලා තැම්පත් සිලුමිනි මහා සෑය තුළ තැන්පත් කරා. අද මේ වෙන කොටත්. දවිය ලෝකයේ සිලිමිනි මහාසැයි මහා බෝෂතාණන් වහන්සේගේ කේෂ දහතුන් වහන්සේලා ඒවගේම දකුඩු දළදා වහන්සේත් වැඩ සිටිනවා. එදා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව දකුණු අකුදාාතුන් වහන්සේත්. අවුරුදු දෙසිය ගණනක් පුරාවටම සක්්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු වන්දනාමාන කරමින් සිලුමිනි මහාසෑයි තුළයි පැවතුනේ. මිඟතුනි ඔබ දන්නවා මෙිහිදු මහරහත්තන් වහන්සේ මේ ලංකාදීපේට වැඩම කරලා මේ ලංකාදීපේ තුළ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න කටයුතු කරා. මීහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සල්ලාම රජතුමාට චූලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙස්වා. දෙවනි දවසේ මේ නගරයට වැඩම කරන්න කලින්. මේ ලංකාවාසි සියලූම දෙවියන්ට ආරාධනා කරලා එදා රාත්‍රී කාලයේදී. සමචිත්ත පරියාය සූත්‍රයෙන් දෙවියන්ට දහම් දෙසුවා. පසුවදා පේතවත්තු ඉමානවත්තු සච්ච සංයුක්තය මේආදී දේශනා ගණනාවක් දේශනා කරමින් මේ ලංකාදී පේතුලා බුදුරජාණන් වහන්සේගේ දරු මේ මේ ලංකාදී පේතුළ ප්‍රචාරය කරා. ඒක ප්‍රතිඵලයක් හැටියට මේ සිංහලාය අතරින්, මේ ලංකාදීපේ ඉපදිලා මේ ලංකාදීපේ මේ පොලෝතලේ මත ඇවිදගෙන ගිය හැට දෙදෙනෙක් දර්මය අහලා පැවිදි බවට පත්වෙලා උතුම් අරහත්වයට පත් වනා. ඒ සියලු දෙනාම හැට දෙනම එදා මිහින් තලේ පළවෙනි වස්කාලේ ගත කරා. රජතුමා සියලු පහසුකන් ඇතුව ගල්ලෙන් සුද්ධ පවිට්ට කරලා. ඒ මහරහත්තන් වහන්සේලාට විවේකීව වස්කාලයේ වැඩ සිටින්න සියලු පහසුකන් සැලැස්වා. පින්වතුනේදා මිහිදුු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ඒ වස්කාලයේ අවසන් කරලා පුන් පොහෝ දවසක වස් පවාරණය කරලා ඉල් පුන් පොහෝ දවසේ රජතුමාව මුණගැහෙන්න රාජ මාලිගාවට පැමිණිලා රජතුමාට කියනවා රජතුමන අපි දැන් ලංකාදීපේට වැඩම කරලා බොහෝ කාලයක් ගත වුණා. බුදුරජාණන් වහන්සේව අපේ ඇස් දෙකෙන් අපිට දකින්න බැරිවුනාමේ කාලේ තුළ. අන්නේ වෙලාවේ දේවානම් පෙතිස් රජතුමා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ පිරිනිිවන් පාලනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිිවන් පාල අවුරුදු දෙසය ගානක් වෙනවා. මහරහතන් වහන්සේ කොහොමද බදුරජාණන් වහන්සේ දකින්නේ. ඒ වෙලා වය හනුව ස්වාමීනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවන් නොේද. අන්නේ වෙලාවේ මිහිදු මහරහතන් වහන්සේදා දේවානම් පේ තිස්සර රජතුමාටිකනව රජතුමන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවත් උන් වහන්සේගේ සරුවජ්ඥ ධාතුන් වහන්සේලා දම්බදියව තලයේ වැඩසිටිනවා. ඒ සරවචඥ ධාතුන් වහන්සේලාව දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක්කා හා සමානයි කියලා මිහිදු මහරහත්තන් වහන්සේ ප්‍රකාශ කරා. ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේද වන්දනා කරන වහා සමානයි සරුවච්ඥ ධාතුන් වහන්සේලාට කරන වන්දනාව. පින්වතුනේ අපි කවුරුත් වාසනාවන්ත වුණ අද දවසේ බුදුරජාණන් වහන්සේගේ. දක්කුණු අකුධාතුන් වහන්සේ තැන්පත් මේ උතුන් තෝපාරාම චෛත්‍ය රාජාණන් වහන්සේ වටා ඒ පේෂාවලලු තුළ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ සිහිකරගෙන ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරලා මේ චෛත්‍ය වටා කප්ලුකක් පලන්දලා අෂ්ටපානාදී සියලු පෝජා ද්‍රවයන් පෝජා කරලා බලන්න කොයි තරන්නන් ලස්සනද ෛජ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් එදා බුද්ධගයාවේදී, අභිධරමය මෙනෙහි කරද්දි බුදු සිරුරතුර ලේධාතුව පවිත්්‍රත්වයට පත් වෙලා විහිදී ගිය. සවනක් ගන බුද්ධ රශ්මි දහරාවන්ගේ ඒ වර්ණවත් ආලෝකවලින් මේ මුළු චෛත්‍ය මාලෝකමත් කරලා තියෙනවා. මේ විදිහට අපේ ජීවිතවෙලත්. ඒ බුදුගුණ සිහිකරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවාහා සමානව බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුදාාතුන් වහන්සේ තැම්පත් මේ උතුන් තූපාරාම පුුණ්්‍ය භෝමියයට පූජා පවත්වන්න අද දවසි වාසනාව ලැබුණා. බලන්න අපි කොයි තරන්නම් වාසනාවන් තයිද. පින්වතුනේදා මීදු මහරාතන් වහන්සේ දේවානම් පිතිස් රජතුමාට මේ ධාතුූන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා හා සමානයි කන ප්‍රකාශේ සිදුකරාට පස්සේ. රජතුමා කියනවා ස්වාමීණී ඔබ වහන්සේ මට මේ කියන්නේ ධාතුූන් වහන්සේලා තැම්පත් කරලා මේ ලංකාදීපයේ තුළ චෛත්‍යයක් ඉදි කරන්න කියන කාරණයයි. ස්වාමීණී මමහි සඳහා මූලිකත්වය ගන්නන්. මගේ රාජ්‍යපාලන කානය තුළ මම ධාතුන් වහන්සේලා තැම්පත් කරලා උබවහන්සේලා කියන ආකාරයට ඒ චෛත්‍ය ඉදි කරවන්නන්. ධාතුන් වහන්සේලා වඩම්මල දෙන්න කියලා වන්දනා කරලා දේවානම් පිතිස් රජතුමා ඉල්ලීමක් කර. එදා මිහිදු මහරහතන් වහන්සේ රජතුමාට කියනවා රජතුමනී අන්න අතන වැඩසිටිනවා සුමන සාමනේරයන් වහන්සේ. උන්වහන්සට දැනුන් දෙන්න ධාතුන් වහන්සේලා වඩම්මගෙන ලංකාවට පැමිණින්න කියලා. රජතුමා ගිහින් සුමන සාමනේරයන් වහන්සේට වන්දනා කරලා ආරාධනා කරා සරුවච්ඥ ධාතුන් වහන්සේලා වඩම්මගෙන පැමිණින්න කියලා. ඒවෙලේ සුමන සාමනේරයන් වහන්සේ රජතුමාටක කියන ජතුම මම ධාතුන් වහන්සේලා වඩම්මගෙන පැමිණෙන්න්නම්. රජතුමා මේ අනුරාධපුර නරේම සරසලා. දජපතාක නංවලා පං්ච තූරය වාදන සහිතව පෙරහැරකින් මගුල් ඇතුපිට නැගලා මේ උයනට පැමිණෙන්න්න හවස්වරුවයි. විශාල සෙනගක් සමඟ සුදුවතින් සැරසිලා සිල් සමාදන් වෙලා පැමිණෙන්න්න කියනවා. මම ධාතුන් වහන්සේලා වඩම්මගෙන පැමිණෙන්න්නා. රජතුමා ඉක්මනට ගිහින්. මේ නගරය ඔබ මේ වැඩසිටින ඔබ මේ වාඩිවෙලා ඉන්න මේ පරිසරය පුරායදා කොඩි සේසත් නංවලා මුළු පරිසරයම බොහෝම අලංකාරවත් ආකාරයට සැරසුවා. මීදු මහරාතන් වහන්සේ උපදෙස්තුන්න සුමන සාමනේරයන් වහන්සේට සුමන සාමනේරයන් වහන්ස ඔබ වහන්සේ දඹදීවට වැඩම කරලා ධර්මාසෝක රජතුමාගෙන්. බදුරජාණන්හන්සේ දානය වලඳපු භික්‍ෂාපාත්‍රයේ, පාත්‍රධාතුන් වහන්සේත් සරවච්ඥ ධාතුන් වහන්සේලාවත් ඉල්ලගන්න. ඒ ධාතුන් වහන්සේලා රැගෙනේෙන ගමන් තෞතිසා දිවියලෝකේටත් ඔබහන්සේ වැඩම කරලා සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලිීමක් කරන්න. දෙවියන්වන ඔබ දකුණු දළදා වහන්සේට වන්දනා කරන්න දකුණු අකුධාතුන් වහන්සේව ලංකාවාසීන් කෙරෙහි කරුණාවේ මෛන්ත්‍රියෙන් මේ ලංකාදීපයට ලබා දෙන්න කිය සක්‍රදිවියන්ගෙන් ඉල්ලන්න කීවා. එදා සුමන සාමනේරයන් වහන්සේ සැනින් අහස්සට පැනනැඟලා අහසිම්ම වැඩම කරා දඹදිව්තලයට. ධර්මාසෝක රජතුමාව මන ගැහිලා ධර්මාසෝක රජතුමාගෙන් ධාතුන් වහන්සේලා ඉල්ලගත්තා. බදුරජාණන් වහන්සසිධාන වලඳපු පාට්‍ර ධාතුන් වහන්සේට සරවජ්ඥ ධාතුන් වහන්සේලා පුරවල සුමන සාමනේරයන් වහන්සේගේ අතට පත් කරලා රජතුමා කියනවා මම දඹදිවු තලය පුර තුළ අසූහාර දහසක් වෙහෙර විහාරස්ථානවල ධාතුන් වහන්සේලා තැන්පත් කරනෝවා. ලංකාවට මේ ධාතුන් වහන්සේ ලාරගෙනගිහින්. දේවානම් පිතිස්ස රජතුමාට කියන්න මේ ලංකාදීපේ තුළක් චෛත්‍ය හදලා මේ ධාතු තැන්පත් කරන්න කියලා කියන්න කියලා ඉල්ලීමක් කර. ඒ ධාතුන් වහන්සේ සහිත පාත්‍රය අරගෙන අහසට පැනනැග්ග සුමන සාමනේරයන් වහන්සේ හිමාල කඳු මුදුනේ ආරක්ෂත තැනක මේ ධාතුන් වහන්සේලා සහිත පාත්‍රයේ තැන්පත් කරලා ඒ සැනිින් අහසට පැනනැගලා. අවතිසා දිවියලෝකයට වැඩම කරා. සිලුමිනි මහා සෑ අසලට වැඩම කරද්දී සක්්‍ර දෙවියන් එතන උන්වහන්සේව දැකල ඇවිත් අන්දනා කරනවා සුමන සාමනයේයට මහරහත්තන් වහන්ස. මේත අවතිසා දිවියලෝකයේ සිලුමිනි මහා සෑයට වැඩම කරේ කුමනකාරණයක් නිසාද. අන්නේ වෙලාවේ සුමන සාමනේරයන් වහන්සේ සක්‍ර දෙවියන්ට කියනවා සක් දෙවිඳුණේ මිහිදු මහරහත්තන් වහන්සේ ඉල්ල ීමක්කරා සක්‍ර දෙවියන්ගේ. මේ දිවියලෝකයේ සිලුමිනි මහා සෑය තුළ වැඩ සිටින දකුණු අකුධාතුන් වහන්සේව ලංකාදීපයට ලබා දෙන්න ලංකාවාසීන් කෙරේ කරුණාවෙන් ලබා දෙන්න කියල ඉල්ලීමක්කරා. දකුණු දළදා වහන්සේව වන්දනා කරන්න දෙවියන් වන ඔබ දකුණු අකුදාාතුන් වහන්සේව ලංකාවට ලබා දෙන්න කියලා ඉල්ලවා. මේ ලංකාවා සීන් කෙරෙහි මෛත්‍රියයෙන් කරුණාවෙන් සක්‍ර දෙවියන් එදා. සිලුමිනි සෑය තුළ තැම්පත්ව තිබුණු බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුදාාතුන් වහන්සේ කරඩුවක තියලා මේ ලංකාවාසීන්ට අනුග්‍රහ පිණිස සුමන සාමනේරයන් වහන්සේගේ අතට පත් කරා. පින්වතුනි ඒ සක්‍ර දෙවියන්ටත් අපි සියලු දෙනාම පින් අනුමෝදන් කරමු. ඒ සක්‍ර දෙවියන් තමයි. මේ දක්ුණු අකුධාතුන් වහන්සේ ම මේ ලක්දිවට ලබා දුන්නේ විශේසෙන් මේ බුද්ධ ශාසනය ආරක්‍ෂා කරන්න සක්‍ර දෙවියන් මැදිහත් වෙච්ච බව. දීගනිකාය අට්ට කතාවේ සඳහන් වෙනවා. ඉතියේ නිසා ඒ සක් දෙවිදුන්ටත් මේ පින් අනුමෝදන් වෙවා. තවතවත් ඉහළ මාර්ගපල් ලබාගෙන සෝවාන් මාර්ගඵලයට පත්වෙච්ච බව. දීගනිකාය සක්ක ප් සූත්‍රය තුළ සඳහන් වෙනවා. ඉතිරි මාර්ග පලත් අවබෝධ කරගෙන නිවන්න අවබෝධ කරගන්නම මේ පිනත් උපකාරවේවා කියලා සක්ක දෙවියන් ඇතුරු සියලු දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. පින්වතුනදා සුමන සාමනේරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දකුණු වකුදාාතුන් වහන්සේව රැගෙන. එදා බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේත් ඒ ධාතුන් වහන්සේලා රැගෙන අහසන්ම මේ ලංකාදීපේට වැඩම කරා. එදා ධාතුන් වහන්සේ පිළිගන්න දේවානම් පේතිස්ස රජතුමා මගොල් ඇතුපිට නැගලා පංච තූර්ය වාදන සහිතව කොඩි සේසත් දරාගෙන එදා මේ උතුම් පුන්න බෝමියේ මේ මහමේවුුණ උයනට වැඩම කරා. රජතුමා ිහිදු හරහතන් වහන්සේත් සුමන සාමනේරයන් වහන්සේත් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩසිටිත්්දී. මේත් කරදුව තුළ වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුදාාතුන් වහන්සේව දකිද්ද. රජතුමාට මෙවැනි සිතුඉල්ලක් ඇතිවුණා පෙන්වතුන දකුණු අකුදාාතුන් වහන්සේ කියන්නේ විශාල ධාතුන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ බෙල්ලේ සිට දුණ අත දක්වා තිබෙන දකුණු උරහි සැටේ තමයි දකුණු වකුධාතුන් වහන්සේ හැටියට හඳුන්වන්නේ. මේ දකුණු අකු ධාතුන් වහන්සේ දැක්කට පස්සේ රජතුමාට හිඳනා ඇත්තෙම මේ ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම ද මේ ධාතුන් වන්සේ බුදුරජාණන් වහන්සේගේම නම් මේ මංගල් හස්තිරාජයා කිසි තැනක දනගහන්න නැතිේ ඇතා. මේ ධාතු කරඩුව ඉදිරියේ ධන නමත්වා කිය රජතුමා හිතුවා. ඒ විතරක් නෙමෙයි චත්්‍රය කරකැවිලා ධාතුන් වහන්සේ දෙසටම නැමේවා කියෙන රජතුමා හිතනවා. මේ ධාතුන් වහන්සේ සහිත පාත්‍රය අහස්සට පැන නැගලා රජතුමාගේ හිසමත පිහිටාවා රජතුමා අධිෂ්ඨානයක් කරා. ඒ අධිෂ්ඨානය කරනවත් සමගම කිසි තැනක දන නොගහන. මංගල හස්ති රාජයා, රජතුමාගේ මගුල් ඇතා බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත්. ඒ ධාතු කරඩුව ඉදිරියේ දනගැහවා. ඇතා එහෙම හිස පාත් කරල හොඳ වැල උත්සගෙන නමස්කාර කරනකොට චත්්‍රය කරකැවිල ධාතුන් වහන්සේ දෙසට නැමුණ. ධාතුන් වහන්සේ සහිත පාත්‍රය අහසට පැනනැගලා ඒ කරඩුව අහසට පැනනැගලා රජතුමාගේ හිස මත පිහිටිය. රජතුමාට හිතාගන්න බැරිවුණා රජතුමාට පුදුමාකාර සතුටක් ඇතිවෙනකොටම මේ අහස ගිගුරුම් දීලා කාලෙ වැස්සක් ඇද හැලුුණ. මේ ලෝක ධාතුවම දෙදරා යන ආකාරයේ පොළොව කම්පාවකට පත්වෙලා ගියා. හැබැයි කිසිම සත්වයකුට හානියක් නොවි ආකාරයට. පංවතුනේ එදා රජතුමා මිහිතු ම හරහතන් වහන්සේගෙන් අහනවත් තමන්ගේ හිස මට මේ ධාතු කරලුව පිහිටිය අට පස්සේ. ස්වාමීනී මමදැම් මේ ධාතුන් වහන්සේ කොහිද තබන්නේ කොහහිද තැන්පත් කරන්නේ. අන්නේ වෙලාවෙ මිහිදු මහරාතන් වහන්සේ කියනවා රජතුමනි ඔය ධාතුන් වහන්සේ සහිත කරඬුව. මේ හස්තිරාජයාගේ කුම්බස්තලේ මත තැන්පත් කරන්න කියලා.මදු මහරාතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම් පේතිස්ස රජතුමා. මංගල් හස්තිරාජයාගේ කුම්බස්තලේ මත දක්කුණු වකුදාාතුන් වහන්සේ සහිට ධාතු කරඩුව තැන්පත් කරා. පංගතුනේ කරඩුව හිස මත තැම්පත් කරාට පස්සේ. මේ හස්තිරාජයා පුදුමාකාර ගෞරවයක් දකුණ වකුදාාතුන් වහන්සේට දැක්කුවා. ඒ කාන්තයි අද මේ වෙනකොටත් දිව ලෝකයේ දෙවි කෙනෙක් හැටියට ඉඳෙමින් මේ ධර්මය ශ්‍රවණය කරනවා ඒ මංගල් හස්තිරාජය. ඒ තරං ධාතුන් වහන්සේ වෙනුවෙන්ම දිවියලෝකයේ ඉඳම් පැමිණි හස්තිරාජයේ කැටියටයි ධර්මයේ කියවගෙන අද්දී අපට නම් වැටහෙන්නේ. පින්වතුන් ඒදා රජතුමා ඇතුළු රාජකය පිරිසත් මේදු මහරාත්තන් වහන්සේ. මේ මහමේ වුනා පුුණ්්‍ය භූමිය වටා මේ උතුම් පුුණ්්‍ය භූමියේ, මේ හස්තිරාජයාව අරගෙන මේ භූමිය වටා ධාතුන් වහන්සේ කුම්බස්තලේ මත තබාගෙන ඇවිදගෙන ගිහිල්ලා. ඔබ මේ වාඩිවෙලා ඉන්න මේ සලපතල මළුවේ. තෝපාරාම චෛතිරාජාණන් වහන්සේ පිහිටල තියෙන මේ උතුම් පුුණ්‍ය බෝමිය මත මේ මංගල හස්තිරාජයා කරඩුව කුම්බස්තලේ මත තියාගෙන නතර වුණා. කාටවත් ලං වෙන්න දෙන්නෙ නෑ. රජතුමාටවත් ළඟට එන්න ධාතුන් වහන්සයෝ ගන්න හිට දුන්න ඇයිද. රජතුමාට පුදුම හිතුන මේ තරං කීකරු මේ මංගල් හස්තිරාජයා ඇයි මේ රජතුමාටවල් ලංවෙන්න ඉඩ නොදෙන්නේ. මීදු මහරහත්තන් වහන්සේගෙන් අහනවා ස්වාමීණී ඇයි මේ හස්ති අපට ලං වෙන්න ඉඩ දෙන්න ඇැත්තේ. මීදු මහරහතන් වහන්සේ රජතුමාට කියනවා රජතුමන මේ හස්තිරාජයා ඔය කරඩුව හිසමත තබාගෙන නතර වෙලා ඉන්නේ මේ කල්පේ පහළ වෙච්ච කකු සඳ බුදුරජාණන් වහන්සේ ලංකාදීපේට වැඩම කරලා මේ පු්්‍ය භූමිය මත වැඩසිටිමෙන් හතලිස්දාහක් මහරහතන් වහන්සේලා සමඳ සමාපත්තිීන්්‍ර සමවැදනු පුුණ්්‍ය භෝමයක් මතයි. එදා පින්වතුනි කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ උතුම් පුුණ්්‍ය භූමිය මත වැඩ ඉඳලා දර්ුමේ දේශනා කරා. විස්දාහකට වැඩි පිරිසක් ධර්මාවවබෝධය ලැබවා මේ පුුණ්‍ය භෝමිය මතද කකුසඳ බුදුරජාණන් වහන්සේගෙන් උතුන් ශ්‍රී සත්්ධර්මය ශ්‍රවනය කරලා. එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දියගෙන යන භාජනය ඩබරාධාතුන් වහන්සේ කියන්නේ දියගෙන යන භාජනය. එදා ලංකා වාසීන්ට ඒ මිනිස්සුන්ගේ අතට ලබා දෙනවා. මේ දබරා ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිය තැන තැම්පත් කරලා චෛත්‍යයක් හදල වන්දනා කරන්න දෙව්මිනිස් ලෝකයාටම හිත පිණිස පවතීවි. එදා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් වන. උන්වහන්සේ පරිහරණය කළ දියගෙනගිය භාජනයේ දබරා ධාතුන් වහන්සේ තැම්පත් වෙලා තිබුණේ පින්වතුනී. ඔබ මේ වන්දනා කරන මේේ තුූපාරාම චෛ්‍යරාජාණන් වහන්සේ පිහිටි මේ පුුණ්‍යභූමිය මතයි. ඒ කකු සඳ බුදුරජාණන් වහන්සේටත් මේ පුුණ්්‍යභෝමියෙන් නිරෝධ සමාපත්තියෙන් වැඩසිටිය හතලිස් දහසක් පමණ මහරහතන් වහන්සේලාටත්. උන්වහන්සේගේ ඩබරාධාතුන් වහන්සේටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කල සාදුකයන්. තුනේ දාමහිතු මහරහත්තන් වහන්සේ ය සිදුවීම දේවානම්පි තිස් රජතුමාට ප්‍රකාශ කරලකිනෝ රජතුමන එපමණක් නෙමෙයි. මේ බද්‍රකල්පයේ දෙවනුව පහළවී වදාල කෝනාගමන බුදුරජාණන් වහන්සේ තිස්දාහක් මහරහත්තන් වහන්සේලා සමඟ මේ ලංකාදීපේට වැඩම කරලා. මේ ස්ථානයේදීම නිරෝධ සමාපත්තියට සමවැදුනා. එදා ිනිස්සුන්ට මේ පුුණ්්‍ය භෝමිය මත වැඩ සිටිමින් ධර්මය දේශනා කරා. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ බනහලා මේ පුුණ්්‍ය භෝමිය මතදි තිස්දාහකට වැඩි පිරිසක් ධර්මාවබෝධය ලැබවා. එදා ඒ පිරිසට කෝනාගමන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ පටිධාතුන් වහන්සේ අදරන පටිය මිනිස්සුන්ගේ අතට ලබා දෙනවා මේ ස්ථානයේ තැම්පත් කරලා. චෛත්‍යයක් හදලා වන්දනා කරන්න දෙව්මිනිස් ලෝකයාටම හිත පිණිස පවතිනවා කියලා. පින්වතුනි ඔබ මේ දකින සමනක් ගන බුද්ධ රශ්මි දහරාවන්ගෙන් ආලෝකමත් කරලා තියෙන. මේ තූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටපු තැනමයි කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ අදන පටිය තැම්පත් කරලායේ පටිධාතුන් වහන්සේ තැම්පත් කරලායිදා චෛත්‍යයක් ඉදි කරලා. එදා මේ ලංකාදීපයේ හිටිය මුතුම් මිත්තං වන්දනාමාන කරල අප්‍රමාන පින්රැස් කරගත්තේ. මේ උතුම් පුුණ්‍යභූමිය මත නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටිය කෝනාගමන බුදුරජාණන් වහන්සේටත් තිස්්දාහක් පමණ මහරහත්තන් වහන්සේටත්. ඒවගේ මඋන්වහන්සේගේ පූජනය පටිධාතුන් වහන්සේටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාරයවේවා කියල සාදු කියන්. ඒවාගේ මයි පින්වතු නේදා මීදු මහරහත්තන් වහන්සේ දේවානම් පේතිසි රජතුමාට කියනවා රජතුමනි එපමනක් නෙවෙයි. මේ මහා බඩ්්‍රකල්පේ තුංවෙනුව පහළවී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. විසිදාහක් මහරහත්තන් වහන්සේලා පිරිවරාගෙන ලංකාදී පෙටේදා වැඩම කර. වැඩම කරලා මේ පුුණ්්‍යභූමිය මතම නිරෝධ සමාපත්තියට සමවැමින් මොහොතක් සමාපත්තිස්ුවෙන් වැඩ සිටිය. ඒ සමාපත්තියෙන් නැගී සිටලා එදා මේ පුුණ්‍ය භූමියටට වැැස්වෙච්ච මිනිස්සුන්ට දර්මයේ දේශනා කරා එදා කාශ්‍යව බුදුරජාණන් වහන්සේ ගෙනුත් බණහලා මේ පුුණ්්‍යභෝමියය මතදීම තිස්දාහකට වඩා මේ ලංකාදීපයේ වැඩසිටි මිනිස්සුන් දර්මාවබෝධය ලැබුවා. පින්වතුනී එදා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ මිනිසුන්ට තමන් වහන්සේගේ නානකඩේ ඒ ධාතුන් වහන්සේ ඒ දිය සාටක ධාතුන් වහන්සේ මිනිසුන්ගේ අතට පත් කරනවා ඒත් අතාගත කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය තැන මේ නානකඩේ උන්හන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේ තැන්පත් කරලා චෛතයක් හදල වන්දනා කරන්න දෙව් මිනිස් ලෝකයාටම යහපත පිණිස පවතිනවා කියලා. ඒදා පින්වතුනිි මේ තූපාරාමේ පිහිටපු තැනමයි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ නානකඩය උන්වහන්සේගේ දිය සාටක ධාතුන් වහන්සේ තැම්පත් කරලා චෛත්‍යයක් ඉදිවෙලා තිබුණේ. ඒ නිසා ඒ සියල්ල සිහිකරගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විසිදාහක් මහරහතන් වහන්සේලා එක්ක සමාපත්තිස්වුවයෙන් වැඩ සිටිය මේ උතුම් පුණ්‍යභූමිය මත නේද කියලා හිතෙන් සිහිකරගෙන. මේ පුුණ්්‍ය භෝමියටත් ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛේදා සමාපත්තිස්ුවේ මේ පුුණ්්‍ය භෝමිය වැඩ සිටියාවූ විසිදාහක පමණ මහරහතන් වහන්සේලාටත් උන්වහන්සේගේ ඒ නානකඩේ තැම්පත්්දිය සාටක ධාතුන් වහන්සේටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කියල සාදුකයන්. පින්වතුනිේදා මිහිදු මහරහත්තන් වහන්සේ දේවානම් පිතිස් රජතුමාට මේ කාරණය සිහිපත්කිරෙව්වා. රජතුමනි මේ මංගල හස්තිරාජයා කුම්බස්තලේ මත දකුණු අකුදාාතුන් වහන්සේ තැම්පත්ධාතු කරඩුව තියාගෙන මෙතනින් හෙල්ලෙනෙ නැතුව ඉන්නේ. මේ පුුණ්්‍ය භෝමිය මත කකු සඳ කෝනාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා පමණක් නොවයි. තුංවැනි වතාවේ ලංකාවට වැඩම කරපු මොතේ. ඔබත් මමත් සරණ ගිය අපේ ශාස්තෘන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේ පන්සීයක් මහරහතන් වහන්සේලා සමඟමේතූපාරාමේ පිහිටි ුණ්්‍ය භූමයේදී නිරෝධ සමාපත්තියට සමවැදිල සමාපත්තිසුවයෙන් වැඩසිටියා කියලයිදා. මීදු මහරහතන් වහන්සේ දේවානම් පේ තිස්ස ජතුමාට සිහිපත් කරෙව්වා. රජතුමාට කනෝ රජතුමනි මෙතනයි සුදුසු තැන. දක්කුණු අකුධාතුන් වහන්සේ තැම්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්න සුදුසුම තැන මෙතන. මේ මංගල හස්තිරාජයා ඒනි සහිකි නම් මෙතනින් සෙලවෙන්නෙවත් නැත්තේ. හැබැයි පින්වතුනේදා ආශශරිමත් දෙයක් සිද්ධ වුණා. බලන්න තිරිසංගත හස්තිරාජයෙක්ක වනත් කොයි තරන්නම් පුුණ්‍යවන්ත කෙනෙක්ද මේ ඇතා. මේ ඇතා මේ ධාතු කරුණුව ගන්න ඉඩදුන්නේ නෑ. මෙතන ධාතුන් වහන්සේ සහිත දකුණ අකුධාතුන් වහන්සේ තැන්පත් කරන්න උත්සාහ කරත්. එදා ධාතු කරඩුව ගන්න කාටවත් ලංවෙන්න ඉඩ දුන්නේ. ඒ වෙලාම ජතු මේදු මහරහතන් වහන්සේකින් ස්වාමීණී ඇයි මේ ඇතා මේ කරඩුව ගන්න ඉඩ නො දෙන්නේ. මදු මහරහතන් වහන්සේ ෙන රජතුමනී මේ ඇතා කැමති නෑ කියනවා තමන්ගේ කුම්බස් තලයට වඩා පහත් තැනකින්. මේ ධාතුන් වහන්සේ සහිත කරඩුව තැන්පත් කරනවාට. ඒ නිසා රජතුමන මේ උතුම් පුුණ්්‍යභෝමිය මත මේ ධාතුන් වහන්සේ සහිත කරඩුව තැම්පත් කරන්න නම් මේ පොළොව උස්සන්න කිීව ඇතාගේ කුම්බස්තලේ පට්ටමට වෙනකම් පොළොව උත්සල මණ්ඩපයක් හදන්න කිීව. ඉක්මනට රජතුමාමකද කරේ රාජනුක්‍රහ ඇතුව, ඉක්මනට මේ නගරවාසීන් රැස් කරලා. අබාාවවින්. කියන්න බසවක් කුලම වැවෙන් කර මැටි පස් ගෙනල්ලා ඒ මැටිපිඩවල් ගෙනහල්ලා කරත්තවල පටවගෙන ගෙනහල්ලා ඔබ මේ දහස් සංක්‍යාත පිරිසක් මේ වාඩි වෙලා ඉන්න මේ සලපතල මළුව මේ මට්ටමට එසෙවුවේ ඔසවල මණ්ඩපයක් හැටියට හැදුවේ එදා මේ මංගල හස්තිරාජයා තමන්ගේ කුම්බස් තලේ මත දකුණ වකුදාාතුන් වහන්සේ සහිත කරඩුව තැන්පත් කරගෙන සිටිද්ධ ඒ කුම්ඹස් තලේ උසට මේ මණ්ඩපේදා පස් පුරෝල ඉදි කරා. ඊට පස්සේ තමයි ඇතා කරඩු අරගෙන මේ ස්ථානය තුළ චෛත්‍යය ඉදිවන තැන තැන්පත් කර අවසරේ දුන්නේ. පින්වතුන ඒ විතරක් නෙමෙයි රජතුමා ඉක්මනට චෛත්‍ය කර්මාන්තයට සුදුසුුව අය ගෙන්වල ගඩොල් කපල මේ චෛත්‍ය ඉදි කරන්න කටයුතු කරද්දී මේ චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදිවෙන තුරු. ඇතා නෙමෙයි මෙතනින් එහාට වැඩම කරේ. ඒ ඇතා කරඩුව තමන්ගේ හිසමත තබාගෙන ගඩොල් කපනකන් දවල් කාලේම එතන්ට වෙලා බලාගෙන මේ චෛත්‍ය පිහිටන තැන සවු බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය දිහා බලාගෙන ඇතා එකම ඉරියව්වෙන් සිටියා. රාත්‍රී කාලයට කරඩුව තැම්පත් කරල චෛතතිරාජාණන් වහන්සේ ඉදිවෙන තැන මේ ධාතුන් වහන්සේගේ ආරක්ෂාවට ධාතුන් වහන්සේ වටා ප්‍රදක්ෂනා කරමින් මේ ඇතා මේ ධාතුන් වහන්සේට ගෞරෝ දක්කොමින් මේ ස්ථානයේම නතර වුණ. බලන්න පින්වතුනි හස්තිරාජය කුණත්. කොයි තරම් පුුණ්‍යවන්ත කෙනෙක්ද මේ ධාතුන් වහන්සේට ගරු කරන්න සත්කාර කරන්න පූජා පවත්වන්නම දිවියලෝකෙන් පැමිනිච්ච කෙනෙක් හැටියටයි අපට නම් වැටහෙන්නේ. පිතු ෙදා මේ තූපාරාම චෛත්‍යය යම් මට්ටමකට ඉදි කරලා මහරහතන් වහන්සේලා මහිදු මහරහතන් වහන්සේ ඇතුළු විශාල මහරහතන් වහන්සේලා ප්‍රමාණයකගේ ආශිර්වාද මධ්‍යේ රජතුමා මේ නගරේම උත්සවස්ශ්‍රියෙන් සරසලා දකුණු අකුදාාතුන් වහන්සේ ෝ තැම්පත් කරන්න මේ චෛත්‍යය තුළ ඉදිකරපු කඩා චහිත්‍යයක් තුළ ධාතු ගර්බයේ තැම්පත් කරන්න කටයිුතු සූදානන් කරා. එදාඒ කරඩුව අරගෙන තැන්පත් කරන්න හදන වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ හතරවෙනි බුද්ධ අධිෂ්ඨානයට අනුව කරඩුවෙන් මිදිච්ච දකුණු වකුදාාතුන් වහන්සේ අහසට පැනනැගලා. මේ අහස් තලේ තුළ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුකරා. ංතුනි මා මහ පෙළහර පපයාන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණක්මයි ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අහසට පැනනැගලා වේගෙන් සමාපත්ති දෙකකට සමවදිනවා. එකන එකට ප්‍රතිවිරුද්ධ සමාපත්ති දෙකක්. තේජෝ කසිනයටමා සමවැදිලා සරීරේ තුරින් ගිනි දැල් විහිදෝනෝ. ආපෝකසිනයට සමවැදිලා තමන්ගේ බුදු සිරුරෙන් ජලදහරාවන් විහිදෝනවා. සරීරයේ ඉනෙෙන් උඩ කොටසත් ඉනෙෙන් යට කොටසත් දෙකට බෙදාගෙන ඉනෙෙන් උඩ කොටසෙන් ගි. ගිනිි දැල් විහිදෝනවා ඉනෙෙන් යට කොටසෙන් ජල දහරාවන් විහිදෝනවා. ගේම සරීරයේ වම් පසටත් දකුණු පසටත් බෙදාගෙන වම් පසකොට සෙන් ගිනිදැල් විහිදෙනවා දකුණු පසින් ජලදහරාවන් විහිදෙනවා. මේ විදියට පෙළහරපාන බුදුරජාණන් වහන්සේ අහසේදී වම් කනෙන් ගිනිිදැල් විහිදෝනවා දකුණු කනෙන් ජලදහරාවන් විහිදෝනවා. වම් නාස් පුඩුවෙන් ගිනි දැල් විහිදෝනවා දකුණු නාස් පුඩුවෙන් ජලධහරාවන් විහිදෝනවා. අවසානයේ රෝමකූපයක් පාසා එක රෝමකූපයක ගිනි දැලකුත්, අනෙක් රෝමකූපයකින් ජලදහර ආාවකුත් විහිදෝමින්. මේ අහස්තලේ තුළ බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම කළ හැකි යමා මහා ප්‍රාතිහාරය යමක මහා ප්‍රාතිහාරය බුදුරජාණන් වහන්සේ සිදුකරනවා. එදා බුද්ධගයාාව වජරාසනය මත වැඩඉඳලා දෙව් බමුන්ගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑමක් සිදුකරා. ගන්දබ්බ රුක්කමූලේ අසලද අහසට පැනනැගලා අන්න්‍ය තීර්තකයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහරපෑමක් සිදුකරා. සාක්‍ය වන්සිකයන්ගේ මානයේ දුරු කරන්නත් යමා මහ පෙළහරපෑව. අන්නේ ආකාරයටම එදාම තෝපාරාම චෛ්‍යරාජාණන් වහන්සේ ඉදිරියේදී. දකුණු වකුදාාතුන් වහන්සේ අහසට පැනනැගල බොදුරුව මවාගෙන මේ අහස්තලේ තුළ ගිනිදැල් විහිදෝමින් ජලදාාරාවන් විහිදෝමින්. යමා මහ පෙළහරපෑමක් සිදුකරා. ඒ යමා මහ පෙළහරෑ දකුණුවකුධාතුන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කළ සාදු කියලවන්දනා කරන්න. පින්වතුන් ඒදා ඒ විදියට පෙළහරපාපු ඒ දකුණුවකුදාාතුන් වහන්ේ. යමා මහ පෙළහර පාල අවසන් වෙලා කරඩුව මත පිහිටල කරනුවත් සමගින්ම රජතුමාගේ හිස මත පිහිටනව සමගම මහපොලෝ කම්පාවට පත්වනා අකාලි වැස්සක් ඇදහැලිලා ආශිර්වාදයක් හැටියට අකාලි වැස්සක් ඇදහැලුණා. මිහිදු මහරාතන් වහන්සේ ඇතුළු මහරහත්තන් වහන්සේලාගේ ආශිර්වාද මධ්‍යියයේ පිරිත් සජ්ජායනා මධ්්‍යේ දහතු ගරබේතුළ. දකුණු වකුදාාතුන් වහන්සය තැන්පත් කරලා එදා මේ තූපාරාම චෛත්‍ය රාජාණන් වහන්සේ දේවානම් පෙතිස්ස රජතුමා විසින් මෙහිදු මහරාහතන් වහන්සේගේ උපදෙස් පරිදිසිදු කරා. පංහතුන අපි අද දවස පුරාවටම ඒ අනන්ත බුදුගුණ සිහිපත් කරලා. මේ මහා බද්්‍රකල්පයේ පහළවී වදාළ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කිය සිව් බුදුරජාණන් වහන්සේලාගේම අනන්ත බුදුගුණ සිහිකර ගනිමින්. ඒ බුදුරජාණන් වහන්සේලාගේ පාදට් ස්පර්සයෙන් සමාපත්තිස්ුවයෙන් පූජනී අත්වයට පත්වෙච්ච මේ උතුන් තූපාරාම පුුණ්්‍ය භූමියටයි අපි හැම කෙනෙක්ම ඉතාම සද්ධාවෙන් බලන්න දස දහස් සංඛ්‍යාත පිරිසක්. මේ උතුම් පුන්න භෝමිය මේ සලපතල මළුවත් අවටත් පිරීතිරී ගිහින් සුදුවතින් බැබලෙනවා. මේ නාාත්‍රී කාලයේ තුළ හැම කෙනෙක්ම සවනක් ගන බුද්ධ රශ්මි ආලෝකයෙන් ආලෝකමත් කලා තියෙන මේ චෛතිරාජාණන් වහන්සේ දෙස නෙතයොමාගෙන බුදුගුණ සිහිකරමින් කොයි තරන්නං හිතේ බුදුගුණ සිහිකරමින් සද්ධාවක් ඇති කරගත් අද. ප අපි මේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය පූජනියත්තයට පත්ච්ච පුුණ්්‍ය භූමියකටයි නෙලුම් මලක් කතින් අරගෙන පැමණිලා ඒමල් පූජා කරගෙන පහන් දල්වලා කොයි තරන්නම් පිංකම අදදවස අපේ ජීවිතයට අපි රැස්කර ගත්තද. පංවතුනි මේ උතුම් පුුණ්‍ය භූමිය මතදීමයි. එදා අරිට්ට කියන අමාත්‍යවරයා පැවිදි බවට පත්වෙලා. අරිට්ට ස්වාමීන් වහන්සේ උතුම් මරහත්වයට පත්වෙලා මේපුන්නේ බෝමියයේදී. විනේ පිටකේ සජ්්‍යායනා කරා. විනේ සංගායනාවක් කරා. මිහිදු මහරාතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා මධ්‍යිය. එදා සප්ත පරණී ගුහාාව ඉදිරිපිට හදපු මණ්ඩපේ තුළ පළවෙනි ධර්ම සංගායනාව පැවැත්තුවා සේම. එදා මේ උතුම් පුුණ්්‍ය භූමිය තූපාරාමය අසල ඉදිකරපු මණ්ඩපයක් තුළ වැඩසිටිමින්. අරිට්ඨ මහරහත්තන් වහන්සේ විනේ පිටකේම සජ්්‍යහයනා කරා මහපොලෝ පවා කම්පාවට පත් වෙලා ගියා. පින්වතුනින් මේ තරම් අසිරිමස් සිදුවීම් සිද්ධ වෙච්ච පුුණ්්‍ය භූමයකටයි. අපි මේ පැමිණිලා අද දවස පුරාවටම බුදුගුණ සිහිකරමින් වන්දනාමාන කරගත්තේ. පංවතුනි. බුදුරජාණන් වහන්සේ පිරිනිිවන් පාල අවුරුදු දෙදස් පන්සීය පනස් හතරක් ඉක්ම යනවා. තව අවුරුදු දෙදස් හාරසිය ගණනක් යන තෙක්ම මේ තුූපාරාම පුණ්්‍යභූමිය වැඩසිටින දකුණු අකුධාතුන් වහන්සේ දෙවුමිනිසුන්ගේ පූජා ලබමින් මේ උතුම් පුණ්්‍යභූමිය තුළම විරාජමානය වැඩසිටිනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට අනුව. අවුරුදු පන්දාහක් අවසන් වෙන වෙසක්පුන් පොහෝ දවසකදී ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නෙත් මේ උතුම් මහමෙවුනා පුුණ්්‍යි භූමේ. ඔබ ඇතින් දකින ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩසිටින පූජනය ස්වර්ණමාලි චෛතිරාජාණන් වහන්සේ අසලින්. ස්වර්ණමාලි චෛතිරාජාණන් වහන්සේ තුළ වැඩසිටින දෝනයක් සර්වජඥ ධාතුන් වහන්සේලා අහස්සට පැනනැගලා බුදුරුව මවාගෙන බුද්ධරශ්මිධාරාවන් එදාට අහසේ දිලසිලා අහසේ බැබලෙනවා. ඒ ද්‍රෝනයක් සරවජ්ඥ ධාතුන් වහන්සේලා අහසිම්ම නාගදීප චෛත්‍ය රාජාණන් වහන්සේ අසලට වැඩම කරලා නාගදීප චෛත්‍යයේ වැඩසිටින මැනිෙක් පුටු අහසට පැනැගලා, ඒ මත වැඩසිටිමින් බුද්ධකයාවේ වජිරාසනයට වැඩම කරනවා. බදුජාණන් වහන්සේ පිරිණනිවන් පාල අවුරදු පන්දාහක් සම්පූර්ණ වෙන වෙසක්පුන් පොහෝ දවසකදී ඔබ මේ දකින, ඔබ මේ නිර්ත්‍යුමා බලාසිටින, මේතුූ පාරාම චෛත්‍යරාජාණන් වහන්සේගේ ධාතු ගර්බයේ වැඩසිටින ඒ දකුණු අකුදාාතුන් වහන්සේත් අහස්සට පැනනැගලා අහසිම්ම වැඩම කරනවා බුද්ධගයාාවේ ජිරාස්සන පු ්‍යභෝමියට. ංතුනි බුද්ගයායයි වජිරාසනයට ඉහළ අහන්සේදී. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය තුළ ආදාහනයෙන් පසුව ඉතුර වුණු ඩ්‍රෝන අටක් වෙච්ච සරර්වජඥ ධාතුන් වහන්සේලා ඒ ද්‍රෝන අටටම බුද්ධගයායි වජිරාසනයට වැඩම කරනවා. මේ වෙනකොට දිව්‍යලෝකයේ වැඩසිටින දකුණු දළදා වහන්සේ බ්‍රක්්මලෝකයේ වැඩසිටින වම් අකුදාාතුන් වහන්සේ. ඒගේ නාගලෝකයේ තියන ධාතුන් වහන්සේලා මනුස්සලෝකේ නොයෙක් තැංවල මිනිස්සුන් වන්දනාමාන කරන ඒ සරුවච්ඥ ධාතුන් වහන්සේලා සියල් අහසට පැනනැගලා ද්‍රෝන් අටම දා බුද්ධගයාය වජිරාස්සනයට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු පන්දාහක් සම්පූර්ණ වෙන වෙසක්පුන් පොහෝ දවසකද වැඩම කරනවා. ඒ විතරක් නෙමෙයි ධාතුන් වහන්සේලා ද්‍රෝන් අට එකින් එක්කට ඇමිනිලා. හරියට බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර තුළ අස්තිධාතුන් වහන්සේලා පිහිටපු ආකාරයටම එකට ඇැමිනිලා බුදු සිරුරක් මැවෙන අයිහලහන්සේදී. ඒ බුදු සිරුර තුළ දකුණු අකුධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ තුළ තිබ්බා ආකාරයටම ඒ ස්ථානයේ මතම ඉදාට පිහිටවා. ඒ ු සරීර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. හම අවුරුදු පන්දාහක් වෙන වෙසක්පුන් පොහෝ දවසේ අහසේදී යමාමහ පෙළහර පෑමක් සිදුවෙනවා ඒ ප්‍රාතිහාරයත් හරියට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පලවෙනි සති අවසානයේ දෙව්බබන්ගේ සැකදුරු කරන්න වජිරාස්සනයට ඉහල අහසේදී දැක්වූ ප්‍රාතිහාරය හා සමානයි. ඒ ප්‍රාතිහාරය සිද්ධ කල අවසන් වෙනවත් සමගම ද්දරශ්මි දරාවන් ෝකයේ විහිදිලා යද්දි වජිරාසනය පොලෝ පලාගෙන ඉහළ අහසට පැනනගෙනවා. ඒ වජරාසනය මත ඒ බුදුරජාණන් වහන්සේගේ මැවිච්ච බුද්ධ සරීරයේ වැඩසිටිනවා සමගම මහත්ගිනි ජාලාවකින් බුදුසිරුවර වැසී යනවා. ඒ සැනින් ධාතුන් වහන්සේලා ද්‍රෝන් අටම දැවී පිරිිස්සී අලුවත් දූවිලිවත් නැතුව නොපිෙනී යනවා. පින්ඔතුනේ දයින් පස්සේ. යි ලෝක කවම දාවත් සරුවච්ඥ ධාතුන් වහන්සේ නමක් අපේ ඇසින් දැකගන්න ලැබෙන්නේ නෑ. නමුත් අපි වාසනාවන්තයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දිදස් පන්සිය පනස් හතරක් වෙන මේ කාලේ මනුස්ස ලෝකෙ ඉපදිලා මේ ලංකාදීපේ ධාතු මන්දිරයක් වගේ රටක ඉබදිලා දක්කුණු අපුුධාතුන් වහන්සේ සිහිකරගෙන ජියමාන බුදුරජාණන් වහන්සේ සේම අදදවසේ බුදුගුණ සිහිකරමින් මේ ධර්මදේශනාවතුලදීත් පූජාවතුලදිීත් කොයි තරන්නම් පිනක් අපි රැස්කරගත්තද. මේ සියලු පින්ං පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙලා සියලු දෙවියෝ උතුන් නිවන් අවබෝධය පිණසම මේ පින් අනුමෝදන් වෙත්වා කියල සාධ කියල පින් අනුමෝදන් සාතු. විසේසෙන් නෙත්තෆෙන්ම් ගුවන් විදිල නාලිකාව. මේ ලෝකවාසීන්ට ලංකාදීපෙට ලෝකටත් විසරවාහරමයි වගේ බෞද්ධාර උපහනි නාලිකාවත් මේ ධර්මදේශනාවත් මේ උතුම් පින්කමත් විසරවා හරෙනවා. ඒ නාලිකාවන් වලටත් ඒ කාරය මණඩලවල එස් සියලු දෙනාටමත්. ඒවගේ පින්වත් ඔබ හැම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටමත් විශේසිෙන් අතිකරු ජනාධිපතිතුමාන් ඇතුළු ඒස්ියලු ටවි හමුදාවල සියලු දෙනාටමත්. මේ උතුන් තූපාරාම වන්දනාවෙන් රැස්කරගත් සියලු පින අපි හැම දෙනාටම නිවන් අවබෝධය පිණිසම උපකාරවේවා. සාධූසාධූසාදූ.